Hi guys, මම ගිහන් අපි මේ YouTube channel එකේ මම එක එක videos දාලා try කරා. ඉතින් අද ඉඳලා අපි මම කරන්නේ මේ channel එකේ අපි කැනඩාවට ආපු journey එක ගැන. අපි දැනට කැනඩාවට ඇවිල්ලා මාස එකමාරක් විතර අපි ආවේ සැප්තැම්බර් 14. අද මම මේ video එක කරනකොට අද දවස नवंबर 8 තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මාස එකමාරක් ඔය ඊට පොඩ්ඩක් වැඩි ඒ වගේ කාලයක් තමයි මේ තියෙන්නේ. අපි මෙහෙට ඇවිල්ලා ඉතින් අපේ එක්ස්පීරියන්ස් තමයි ෂෙයා කරගන්න අපි මේ channel එකෙන්. කොහොමද අපි ලංකාවේ ඉඳලා කැනඩාවට ආවේ, ඇයි ආවේ, කැනඩාව මොනවාගේ අපිට දැනට තියෙන එක්ස්පීරියන්ස් අරමු. අපි තාම ගොඩාක් දේවල් මෙහෙ දන්නේ නැත, ගොඩක් දේවල් කියන්න දන්නේම නැති තරම්. ඉතින් මායි මගේ වයිෆුයි තමයි ආවේ. එතකොට අපි ලංකාවේදී ඇත්තටම අපිට එහෙම රට යන්න ප්ලෑන් එකක් තිබුණ නැහැ මුල ඉඳලම. එතකොට අපිට රටේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක හිතුවා අපි දෙන්නම අතර මායි වයිෆු හොඳ ජොබ්ස් කරපු කට්ටිය. මම ලයිෆ් ඉන්ෂුරන්ස් කම්පැනි එකක මැනේජර් කෙනෙක් විදිහට හිටියේ. එතකොට මගේ වයිෆ් ලෙක්චරර් කෙනෙක් විදිහට හිටියේ. එතකොට අපි දෙන්නම හොඳ ජොබ් කරන් හිටියා, හොඳට ස්ටේබල්. එහෙම මොකුත් ප්‍රශ්නයක් තිබුණ නෑ. ඉතින් හැබැයි කන්ට්‍රි එකේ සිටුේෂන් එකත් එක්ක අපිට තේරුණා මෙහි ඉඳලා නිකන් කොච්චර හම්බ කරත් ඒක ඉතුරු වෙන්නේ නෑ, නිකන් growth එකක් නෑ වගේ තත්ත්වයක්. ඒකෙන් හින්දා තමයි අපි ඩිසයිඩ් කරේ मोन कंट्री पीट पास बेलू राटे आना मोनवा तीन ऑप्शन अपे तीब क्वालिफिकेशन अपीट लेना पुलवांगला यूके इंग्लिश कथा अभी मुलिम बेलू इंग्लिश कथा कि राटवा मोनवा दिखेला अपीट लेसीम ऑप्शन दिब्बे यूके पीट पास दिब्बे ऑस्ट्रेलिया पास आई अपीट ऑप्शन दिब्ब दुबई वगे कंट्री के अभी अतर बलुए मे इक्मन मूवन पड़वा कंट्री का सह इक्मन मूवन पड़वा मुखद ऑप्शन इतकोट अभी कैनडा हेम बाल कैनडा अभी दाने की इतकोट अभी मुलिम बलुए कैनडा कैनडा बाल अभी ऑप्शन इधर हमने पीएनपी प्रोविंशियल नॉमिनी प्रोग्राम्स के तीनों हेम इकट्ठे अप्लाई कर लड़वा इतकोट नैत्तन जॉब वीसा के लिए अप्लाई कर लड़वा ओ ऑप्शन देख मैं बेलू हम टीका कल्याण वाई थी पी एन पी ए थी एक लॉटरी का कदन हो गया वेडा की थी एक अप्लाई कर लाई थिंक आप तीन क्वालिफिकेशन एक रिव्यू कर लाई थिंक आप इधर अन्य महीने अप्लाई करें लोके हम तीन में अप्लाई करने तो कोई थिंक आप तीन देवल समाइट आप मेह लंका वट हेम लोकू देवल उठ एक लोकते कंपेयर कर लल लोकू देवल ने मैं थी क्वालिफिकेशन ने එතකොට අපි කල්පනා කළ බැලුවේ වැඩේට 2 years වගේ යනවා කොහොම කරත්. ජොබ් වීසා එකක් නම් ඊට කලින් කරගන්න තිබ්බා. හැබැයි එහෙම කරන එක්කෙනෙක් ලොකු ගාණක් ගන්නවා. අනිත් එක ඒ ගාණක් අරගෙනත් අපිට ෂුවර් නැහැ. ඉතින් අපිට එහෙම දන්න කවුරුත් හිටියේ නැහැ එහෙම පැහැදිලි මාර්ගකින් ජොබ් වීසා එකක් අරන් දෙන්න. එතකොට අපි එහෙම තමයි එතකොට ඔප්ෂන් ටික බැලුවේ, කියන්නේ මොනවද යන්න පුළුවන් විදි කියලා. එතකොට ලේසිම විදිය තිබ්බේ අපිට ඕනම කන්ට්‍රි එකකට යනවා නම් ස්ටුඩන්ට් වීසා. ඕක තමයි ලේසිම විදිය. ඉංග්‍රීසි කතා කරන රටකට යනවා නම් IELTS කරන්න ඕනේ. එහෙම නැත්තම් ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න නැති රටකට යනවා නම් හැබැයි ඒ ගිහිල්ලා අපි රටේ ලැන්ග්වේජ් එක පුරුදු වෙන්න ඕනේ. ඒක හැබැයි ඊට වැඩිය අමාරුයි. ईटी लेसी मे दाने निका हर हालात इंग्लिश पुर्दूला मे IELTS कर लेकोट अभी इतकोट ऑप्शन की बेलू अभी अत्र गीयपू समहार एजेंट लगे अभी यालू मार्ग किंगिया यालू मार्ग लिंगिया एक रिकमेंड कर दंगली समहार दंगली स्टूडेंट इसमें रिकमेंड कर अभी मुलिम गिया दाने तेन मोन्ट्रेला के लेको निका स्टूडेंट इसका क्यूवे निका लग बाई चांस निका हमबूनोत्ई एक वीसा के अप्रूव इधर शुगर ने एक चर हों ऑप्शन ने कहने में हेम किया तो मैं क्यूवे मुखते जॉब वीसा का देना लुकू गाना चार्ज करना तो गोल वेडीपुर फोकस करे एक स्टूडेंट वीसा वाले अत्र हेम लुकु गाना कौड़ चार्ज करना चार्ज करना इन ये मकड़े तमंगे क्वालिफिकेशन मुखरी अवल तीन एक हदल देना तो मैं गुड़के साली करें थिंक ඊට පස්සේ අපි කොහොම කීපයක් බල බල ඉඳලා අපි පස්සේ
වැඩි අතහැරලා දැම්ම මොකද සමහර දැන් වල කෝස් වී එකත් බැලුවහම දැන් අපි ඇවිල්ලා තියෙන කැනඩාව UCW කියන එකට මේකෙත් කෝස් වී එක ඩොලර් 36000ක් වගේ එතකොට 36000ක් කියන්නේ රුපියල් වලින් බැලුවොත් 180කට 90කට විතර කිට්ටු වෙන්න ගාණක් ඉතින් අපිට හිතුණා එච්චර ගාණකුත් දීලා ඉතින් මේක මෙච්චරත් ඒ කියන්නේ ඒ ගාණ ෆුල් දෙන්න ඕනේ අපි 125ක් විතර මුලින්ම ගෙවන්න ඕනේ ෆස්ට් සෙමස්ටර් එකේ ගාණ ඉතින් එච්චර සල්ලි වියදම් කළා මේ ඩොකියුමන්ටේෂන් වලට සල්ලි වියදම් කළා මේක තේරු මේක ෂුවර් නැත්තම් ඉතින් තේරුමක් නැහැ කියලා වගේ තමයි අපිටත් හිතුණා ඊට පස්සේ ටිකක් කල් අතහැරලා දාලා හිටියා ඊට පස්සේ උන්න ආයි රටේ පෙට්‍රල් වැඩි වෙනවා ඉතින් අපිට ඒ කියන්නේ මාර මොටිවේෂන් ටිකක් හම්බුනේ අපි රට යන එක අතාරිනකොට තව මොටිවේෂන් එකක් කොහොම හරි එනවා ඇවිල්ලා ආයි යන එක මතක් කරලා දෙනවා ඉතින් එතකොට පෙට්‍රල් වල ගාණ වැඩි කරනවා හැම මාසෙකම වැඩි කරනවනේ වැඩි කරනවා පොඩ්ඩක් රුපියල් 2ක් අඩු කරොත් ඊළඟ මාසේ 20ක් වැඩි කරනවා ඉතින් ඔය එකම එතකොට හම්බ කරන ගාණෙන් භාගයක් විතරම යන්න එන්න පෙට්‍රල් ගහලා ඉවරයි ඒක හන්දම තමයි වැඩිපුරම මට නම් එපා වුනේ එක එක කාට එපා වෙන රීසන් තියෙනවා ඉතින් ළමයි ඉන්න අයට ඒගොල්ලන්ගේ එක්ස්පෙන්සස් තියෙනවා ඉතින් එතකොට සමහරයගේ ඉගෙන ගන්න ප්‍රශ්න තියෙනවා එක එක අපිට ඇත්තටම එපා වුනේ මේ පෙට්‍රල් ගණන් යන හන්දයි බඩුවල වියදමයි ওই ටික තමයි ඉතින් හොම ඊට පස්සේ කල්පනා කළා අපි ඊට පස්සේ ගියා ලංකාවේ තියෙන IDP කියලා එකක් IDP කියලා එතනින් IELTS උත් ඒකලා එක්සෑම් කරන එක්සෑම් සෙන්ටර් එකක් ටිකක් ප්‍රසිද්ධ තැනක් ඉන්ටර්නැෂනල් බොඩි එකක් ඒක කවුරුත් රෙකමන්ඩ් කරේ නැහැ ඒක ඉන්ටර්නැෂනල් බොඩි එකක් හන්ද අපි එතනට අහන්නේවත් නැතුව කාගෙන්වත් ගියා ගියාට පස්සේ අප මට මතක නැහැ කවුරු හරි ලේඩි කෙනෙක් තමයි අපිට සර්විස් එක දුන්නේ සර්විස් එක නම් කියන්න සන්තෝසයි අන්තිමයි සර්විස් එක ඒ කියන්නේ අපිට SOP එක ලියන හැටිවත් ගයිඩ්ලයින් එකක් දුන්නේ නැහැ අපි කැමති විදිහට ගා කිව්වා කැමති විදිහට SOP එක ලියන්න කියලා pages 3කට ලියන අපි pages මං හිතන්නේ මගේ වයිෆ් තමයි SOP එක කරේ එයා pages 6ක් විතර ලිව්වා ඊට පස්සේ කිව්වා content එකවත් බලන්න නැතු මේක pages 3ට අඩු කරන්න කියලා ඉතින් අපි details ඔක්කොම අඩු කරලා pages 3ට අඩු කරා කොමරි visa එක submit කරන දවසෙත් එයා submit කරන්න කියපු දවසෙත් අපි තමයි එයාට මතක් කරේ අද ඒක තියෙනවා කියලා ඉතින් මේ එහෙම මතක් කරලා සබ්මිට් කරා එතන මම හිතන්නේ වීසා ෆී එකක් ගෙවුවා රුපියල් 40000ක් විතර ඒක කැනඩියන් එම්බසී එකට ගෙවන ෆී එක ඒකත් ගෙවලා ඔක්කොම කළා මේ IDP එකෙන් සල්ලි ගන්න නැහැ ඒගොල්ලන් ගන්න ස්ටුඩන්ට් ගෙන් කමිෂන් එකක් ඒ කියන්නේ අපේ ස්ටුඩන්ට් ෆී එකෙන් යුනිවර්සිටි ෆී එකෙන් කමිෂන් එකක් තමයි ඒගොල්ලන්ට යන්නේ අරගෙන කොහොම හරි මාසෙකින් විතර ආව වීසක රිජෙක්ට් කියලා ඊට පස්සේ අපිත් මාර ඩිසපොයින්ට් වුණා අපිත් ඇත්තටම ඒ කියන්නේ අපේ තිබ්බ ක්වොලිෆිකේෂන් ඔක්කොම එක අපි කීරවත් හිතුවේ නැහැ අපේ ෆයිනෑන්ෂියල් බෑක්ග්‍රවුන්ඩ් එක අපි හැම එකම හොඳටම පෙන්නුවා අපි කීරවත් හිතුවේ නැහැ මේක හරියන්නේ නැති වෙයි කියලා අපි පස්සේ මාර අප්සෙට් ගියා ඒ කියන්නේ කරගන්නම දෙයක් නැති වුණා ඊට පස්සේ මගේ අයියා ඉන්නවා කැනඩාවේ අයියා රෙකමන්ඩ් කරා තැනක් නිගම්බෝල එක්කෙනෙක් එයා පර්සන්ලි කරන එක්කෙනෙක් රෙකමන්ඩ් කරලා අපි එතෙන්ට ගියා අපිත් ඇත්තටම ලොකු ෂෝ එකක් තියාගෙන නෙමෙයි ගියේ අයියත් කිව්වට අයියත් එහෙම යාට කියලා වැඩක් කරගෙන පිටකෙනෙක් නෙමෙයි ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ කවුරුත් ගියපු එක්කෙනෙකුත් නැහැ ඉතින් හැමෝම එයා අයියා නම් කියනවා අයියා දන්නේ නැහැ හොඳයි කියනවා කියලා එහෙම කියලා අපිත් ගියා කොහොම හරි එතකොට එයා අපේ SOP එක එයා කිව්වා එයා SOP එක කරන්නම් කියලා අපේ SOP එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ වෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් අපි ඒත් ඇහුවා එයාගෙන් අපි වෙන කන්ට්‍රි එකක් බලන්නද කියලා අපි එතකොට වෙන කන්ට්‍රිස් ඔප්ෂන් බලලා තිබ්බේ ෆින්ලන්ඩ් හංගේරියා ඒ වගේ ඔප්ෂන් බලලා තිබ්බේ ඇත්තටම ෆින්ලන්ඩ් හංගේරියා වගේ යනවනම් හරි චීප් කැනඩාවට වැඩිය මාර ලාභයි කැනඩායිනවට වැඩිය කැනඩායිනවා කියන්නේ මාරම එක්ස්පෙන්සස් ඒකේ තියෙන ඒ වියදම දරා ගන්න අමාරුයි ටික. අපි හිතුවා ෆින්ලන්ඩ් හංගේරියා වගේ යනවා කියලා එකම ප්‍රශ්නේ අපිට උනේ ෆින්ලන්ඩ් හංගේරියා දෙකේම කතා කරන්නේ වෙන ලැන්ග්වේජස්. එතකොට අපිට ඩවුට් එක උනේ අපි දන්න කවුරුත් ඒ රටේ ඇත්තෙත් නැහැ කතා කරන්නේත් ඉංග්‍රීසි නෙමෙයි. ඉතින් අපි ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? ඒ ඔක්කොම ඩවුට් ටික තිබ්බා. හැබැයි දැන් මේ ලංකාවෙන් යන්න ඕනි කියන ප්‍රශ්නේ හන්දා ඒ ඔප්ෂන් එකේ තමයි හිටියේ. ඊට පස්සේ අපි ඔය නිගම්බෝල ගියපු ඒජන්ට් තමයි අපිට කිව්වේ නෑ වීසා එක කරන්න පුළුවන් එයා SOP එක කරන්නම් එයා ඔක්කොම ටික කරන්නම් කියලා. එතකොට එයා ඇත්තටම SOP එක කරලා තිබ්බා. ඒකේ පිටු 16කට ලියලා තිබ්බා අපි දෙන්නගේම SOP එක. කලින් IDP එකෙන් දානකොට මගේ එක දැම්මේ නැහැ. වයිෆ් තමයි ස්ටුඩන්ට් දැම්මේ. වයිෆ් එක තමයි දැම්මේ. එයාගේ වයිෆ් රට ගියාට පස්සේ මාව ගෙන්න ගන්න පුළුවන් කියලා. එහෙම හිතාගෙන තමයි දැම්මේ. හැබැයි මෙයා කිව්වා දෙන්නගේම බෑග්ග්‍රවුන්ඩ් එක හොඳ හන්ද දෙන්නම එකට දාමු. කලින් රිෆ්‍යුසල් එකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ මුකුත් ෆ්‍රෝජ් ඩොකියුමන්ට් දාලා රිෆ්‍යුස් වෙච්ච එකක් නෙමෙයිනේ නෙමෙයි හන්ද. එතකොට ඒකේ අපිට රීසන් එක දාලා තිබ්බේ අපි ආයි ලංකාවට එයි කියලා ඒගොල්ලන්ට විශ්වාස නැහැ වගේ එකක් අපේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. එයා කිව්වේ SOP එක හදලා දාන්නම් කියලා. අපිටත් ඇත්තටම දාන කනොත් ලොකු ෂෝ එකක් තිබුණ නැහැ.
මොකද ඉතින් හැමෝම කියන්නේ කරලා දෙන්නම් කියලා මොකද ඒගොල්ලන්ගේ ගාන මුලින්ම ගන්නවා අපි ලොකු ෂෝ එකක් තිබුණ නැහැ වැඩේ වෙනකම් අපි අතරම ලෑස්තුණේවත් නැහැ මොකද මේ කලින් පාරත් රිජෙක්ට් වෙච්ච හන්දා මේ මිනිස්යාගේ ඉතින් අපි ලොකු ෂෝ එකක් නැහැ හලවත් නැති මිනිස්සේ ගෙදරකට ගිහිල්ලා ගෙදරක තමයි කරන්නේ ඉතින් එහෙම ලොකු ෂෝ එකක් තිබුණ නැහැ එයා ලක්ෂයක් ගත්ත මුලින්ම වීසා ෆී එකට දැන් අපේ හැබැයි එයාට කියලා වීසා එක කරගත්තට අපේ ස්ටුඩන්ට් මේ රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ IDP එක through එතකොට IDP එකට තමයි කමිෂන් එක කියන්නේ එතකොට ඒගොල්ලන් නිකන් ඉඳන් කමිෂන් එක ගන්නවා අපි මොකද ඒගොල්ලන් තමයි ඒගොල්ලන්ගෙන් තමයි අපි යුනිවර්සිටියකට ඇප්ලයි කරලා ඔෆර් ලෙටර් එක ගත්තේ එතකොට IDP එකට තමයි යන්නේ අපි කැමති වුණේ ඒ ඔෆර් ලෙටර් එක කල් දා ගන්නයි අපි මෙයාට කියලා ඒ ඔෆර් ලෙටර් එකටම ආයි වීසා එක ලොච් කරා ඊට පස්සේ කොහොම හරි මාසෙකින් ඔව් මාසයක් යන කලින් සති 3ක් වගේ යද්දි අපිට ආව දෙන්නට වීසා ග්‍රෑන්ට් වෙලා තියෙන්නේ ඇවිල්ලා කලෙක් කරගන්න පුළුවන් කියලා ඉතින් ඊට පස්සේ අපි කලෙක් කරගෙන ඊට පස්සේ තමයි ඇත්තටම ලෑස්තුනේ ඒ වෙනකම් අපිට කිසිම ලෑස්තියක් තිබුණේ නැහැ අපිට හිතා ගන්නත් බැරි වුණා මේක ආවට පස්සේ කියන්නේ අපි ඇත්තටම මුකුත්ම කරලා තිබුණේ නැහැ යන්න ලෑස්ති වෙලා තිබුණේ නැහැ ඉතින් ඊට පස්සේ දැන් සමහර අය නම් වීසා එක ෂුවර් කියලා ෆ්ලයිට් ටිකට් හිටන් බුක් කරගන්නවා අපි ඒ වෙනකොටත් බුක් කරලා තිබුණේ නැහැ ඉතින් ඊට පස්සේ අපි ෆ්ලයිට් ටිකට් ඒ වෙනකොට ටක් ගාලා එදාම බැලුවා ෆ්ලයිට් ටිකට් කීයද කියලා ලක්ෂ 6න් එහා ඔක්කොම ඒවා තියෙන එක්කෙනෙකුට එතකොට දෙන්නට 1.2 මිලියන් විතර යන සයිස් එකක් ඊට පස්සේ ඊට පස්සේ මං ආයි කීප දෙනෙක්ගෙන් අහලා මට මං ඉත අයියාගෙනුත් ඇහුවා අපේ අයියා කැනඩාවේ ඉන්නේ එතකොට එයා රෙකමෙන්ඩ් කරා ඒගොල්ලන් නිතර යන එනකොට ගන්න සෙකන්ඩ් චාන්ස් කියලා එකක් තියෙනවා එතනින් ගන්න එතන ටිකක් අඩුයි නිකන් කතා කරලා බලන්න කියලා ඉතින් මාත් ඉතින් කතා කරලා බැලුවා මේ මාත් ඊට පස්සේ කතා කරලා බැලුවා සෙකන්ඩ් චාන්ස් එකට ඊට කලින් අනිත් ඇඟවලට ඔක්කොම බැලුවා ලක්ෂ 6යි 7යි අතර තමයි ටිකට් එකක් ගියේ මොකද අපි බලනකොට මං හිතන්නේ අපිට වීසා එක ආවා කිව්වේ අගෝස්තු මාසේ විතර අපිට සෙමෙස්ටර් එක පටන් ගන්න සැප්තැම්බර් 20 එතකොට මාසයක්වත් නැහැ අපිට මේ යන්න එතකොට සමහර අය මේක බුක් කරන්නේ ගොඩක් කලින් තියලා එතකොට දැන් අපිට මාසයක්වත් නැහැ මේ බුකින් එකට අනිත් එක සැප්තැම්බර් ඉන්ටේක් එකට හැමෝම යනවා සැප්තැම්බර් ඉන්ටේක් එකට ගොඩාක් අය යනවා අනිත් එක ඕගස්ට් අපි එතකොට අපි එනකොට ඕගස්ට් මාසේ බැලුවා ඕගස්ට් මන්ත් එකේ බැලුවා එක ටිකට් එකක්වත් නැහැ ඔක්කොම බුකින් බිස්නස් ක්ලාස් විතරයි තියෙන්නේ අබව් 1 මිලියන් ඔක්කොම එක්කෙනෙකුට එතකොට ඕගස්ට් වල යන්න බෑ අපි එතකොට සෙප්තැම්බර් බැලුවා ඊට පස්සේ සෙප්තැම්බර් බලලා අපිට සෙප්තැම්බර් 11 ටිකට් එකක් සෙප්තැම්බර් 8 ටිකට් එකක් හම්බුණා හම්බ වෙලා ඒක ලක්ෂ 2.5ක් ලක්ෂ 2.5ට එක ටිකට් ටිකට් දෙකක් තියෙනවා කිව්වා සෙකන්ඩ් චාන්ස් එකෙන් ඊට පස්සේ කියලා දැන් අපි දන්නේ නැහැ මේ ටිකට් එකේ එහෙම තියෙනවා කිව්වහම ඒවලෙම බුක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් ඕක කියලා 2.5ට තියෙනවා කිව්වම අපි දෙන්නත් හරි සතුටු වුණා අනේ 2.5ට තියෙනවනේ තා පොඩ්ඩක් ඉඳලා එනං හෙට අනිද්දා වගේ සල්ලි දෙමු එහෙම කියලා හිටියා ඊට පස්සේ සල්ලි දෙන්න දවස් දෙකකට විතර පස්සේ කෝල් කරනකොට කිව්වා දැන් මේ ටිකට් එක නැහැ දැන් ටිකට් ඔක්කොම ඉවරයි කියලා ඊට පස්සේ තමයි තේරුනේ ආ මේක ටක් ගාලා බුක් වෙනවා දැන් කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ දැන් අපිට සාමාන්‍යයෙන් අරක ලක්ෂ 2.5ක් වුණත් ඉතින් ලොකු ගාණක් නෙති. එතකොට කියපු ගාම ගාණ අඩුයි කියලා තේරෙනවා. හැබැයි කියපු ගාම සල්ලි දෙන්නේ නැහැ. කියපු ගාම සල්ලි දෙන්න හිතුන්නේ නැහැ. ටිකක් ඉඳලා ආ ලක්ෂ 2.5ට තියනවා නේද ෂෝක් කියලා හිටලා ටිකක් කතා කරලා සල්ලි දෙනවා කියලා හිතලා මේ ටිකක් බලලා සල්ලි දෙනවා කියලා හිතලා මේ හිටලා බලනකොට සල්ලි දෙන්න බලනකොට ටිකට් එක නැහැ කිව්වා. ඊට පස්සේ සෙප්තැම්බර් 11 හරි 12 හරි මට හරියටම දවස මතක නැහැ. එහෙම ටිකට් එකක් තියෙනවා කිව්වා ලක්ෂ 3.40යි කිව්වා. එවලෙම ගිහිල්ලා සල්ලි දුන්නා 3.40ට එක ටිකට් එකක් 3.40 අපි දෙන්නටම ගියා 4.80 6.80ක් ගියා අපි දෙන්නටම එවලෙම ගියේ එදාම ගිහිල්ලා සල්ලි දුන්නා එදාම ඇඩ්වාන්ස් එකක් දීලා ඊට පස්සේ දවසේ ෆුල් පේමන්ට් එක කරා ඊට පස්සේ එහෙම තමයි ටිකට් එක බුක් කරගත්තා ඊට පස්සේ අපි මෙහෙට කොහොම හරි ආවේ සෙප්තැම්බර් 14th ආවේ කැනඩාවට එතකොට සෙප්තැම්බර් 20 තමයි සෙප්තැම්බර් 20 තමයි අපේ මේ වයිෆ්ගේ යුනිවර්සිටි ඉන්ටේක් එක පටන් ගන්න තිබ්බේ. හැබැයි එයාට මේ එයාගේ මේ ඩිග්‍රී එක තිබ්බේ සිවිල් ඉංජිනියරින් වලින් අපි දැම්මේ MBA එකට. එතකොට එයාගේ බෑග්ග්‍රවුන්ඩ් දෙකක් හන්දා එයාට MBA එකට කලින් ප්‍රී MBA එකක් කියලා එකක් තියෙනවා. ඒකට කරන්න උනා. එතකොට ප්‍රී MBA එක තිබ්බේ සෙප්තැම්බර් ඉඳන් මේ දෙසැම්බර් වෙනකන්. එතකොට තාම ඉවර නෑ ඒක. ප්‍රී එම්බී එක ඔක්කොම ඔන්ලයින් තියෙනවා ඒක හන්ද අපිට ප්‍රශ්නයක් වුණ නැහැ කිසිම දෙයකට යුනිවර්සිටි එකට යන්න ඕනේ නැහැ ඉතින් ඒක හන්ද තාම ඔන්ලයින් කරන්නේ ඒකේ පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බා අපි කිට්ටු කරලා ආවත් ඉතින් අපිට යුනිවර්සිටි එකට යන්න උවමනාවක් තිබුණේ නැහැ
ඉතින් ඔහොම තමයි ඒ කියන්නේ කැනඩාවට එනකන් ජර්නි එක උනේ ඊට පස්සේ අපි දැන් අපේ වීසා ආවට පස්සේ අපිට ප්‍රශ්නේ තිබ්බ දැන් ඇඳුම් ගන්න කොහෙන්ද කියලා මොකද මෙහෙට එනකොට අපිට ගොඩක් අය කිව්වා දැන් අපි මෙහෙට එන්නේ ජොබ් එකක් නැතුව එතකොට අපි අරන් එන සල්ලි ටික විතරයි තියෙන ඩොලර් මෙහෙ ඇත්තටම බඩු ලාභයි ලාභ වුණාට අපි ලංකාවේ රුපියල් වලින් ගෙනල්ලා වියදම් කරනකොට මේක හරි ගණන් ඒ කියන්නේ දැන් කැනේඩියන් ඩොලර් එකක් රුපියල් වලින් බැලුවොත් 240ක් 45ක් අතර එතකොට මම අපි බලන කාලේ එතකොට දැන් මෙහෙ සබන් කැටයක් බැලුවොත් ඩොලර් 5ක් විතර වෙනවා ඇත්තටම ඩොලර් 5ක් කියන්නේ මෙහෙ earn කරන කෙනෙක්ට පොඩි ගණන් හැබැයි අපි ඩොලර් 5ක් කියලා බැලුවොත් 245ක් එතකොට ඒක ලොකු ගාණක් දැන් නිකන් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් බැලුවොත් දැන් මෙහි අනිවාර්යයෙන් මේ වගේ පාවිච්චි කරන්න ඕනේ ඩොලර් 16ක් විතර වෙනවා ක්‍රීම් එක ඩොලර් 16ක් කියන්නේ ලොකු ගාණක් ඉතින් අපිට ලොකු ගාණක් මෙහි ඉන්න කෙනෙක්ට එහෙම ලොකු ගාණක් නෙමෙයි ඉතින් ඒ වගේ වහන්න දැන් සාමාන්‍යයෙන් මෙහි හොඳ ජර්සි එකක් ඩොලර් 80ක් 90ක් ඩොලර් 50 ඉඳන් වගේ තියෙන ජර්සි එකක් ගන්න ඩොලර් 50ක් කියන්නේ අපිට ලොකු ගාණක් 240 50ක් කියන්නේ ලොකු ගාණක් ඉතින් එතකොට අපි බැලුවා කොහොමද ජර්සි ගන්න කියලා ඊට පස්සේ අපි තැන් බැලුවා හවුස් ඔෆ් ෆැෂන් බැලුවා එක එක තැන්වල බැලුවා ඔක්කොම ගණන් ඒ කියන්නේ තියනවා ලස්සන ඒවා තියනවා හැබැයි ගණන් අපිට ඒ ගණන් ඒ කියන්නේ අෆෝඩ් කරන්න පුළුවන් අපිට හැබැයි එච්චර වියදම් කරන්න ඕනුන්නේ නැහැ කිසි තේරුමක් නැතුව ඒ කියන්නේ එහෙම වියදම් කරන්න ඕනුන්නේ නැහැ ඊට පස්සේ අපි කරා අපි ගියා අපි දැන් කොහොමත් අපි දෙන්නට gift voucher එකක් හම්බෙලා හෝටෙල් එකක අපි දෙන්න ගියා නුවරෙලි මායි වයිෆ් නුවරෙලි ගිහිල්ලා අපි ඇත්තටම නුවරෙලි යන්න ප්ලෑන් කරන් හිටියේ මේ මේ winter clothes ගන්න මෙහෙ මොකද කොළඹ බැලුවා ඔක්කොම ගණන් ඒක හන්ද අපි winter clothes ගන්න ප්ලෑන් කරන් හිටියේ නුවරෙලි යන්න මෙහෙ නැති හන්ද නුවරෙලි ඇත්තට බේල් බ්‍රස් නුවරෙලි හැමතැනම තියෙනවා winter clothes නුවරෙලි අර ටවුන් එකේම තියෙන මොකද වික්ටෝරියා පාක් එකද කොහෙද ඕක ඇතුල් වෙන තැන ඒ පාරෙන් එහා පැත්තේ ඒ දිගටම තියෙන්නේ winter clothes ඒ කියන්නේ නුවරෙලියට ඒක කැනඩාවට ඇත්තටම මදි හැබැයි ෂේප් එන් දෙකක් හරි ඇඳලා මෙහි ඉන්න පුළුවන් මෙහෙම සීතලේ මැරෙන්නේ නැහැ කීයට දෙකක් බැරනම් තුනක් හරි ඇඳගෙන ඉන්න පුළුවන් මේ රුපියල් 25000ක 30000කට දීලා ජැකට් එකක් ගන්නට වැඩිය අතන රුපියල් 1000 ඉඳන් තියෙනවා ජර්සි ගන්න එහෙන් දෙකක් තුනක් ඇඳලා හරි ඉන්න පුළුවන් ටිකක් අමාරුයි හැබැයි ෂේප් කරගන්න පුළුවන් එතකොට අපි කරේ නුවරෙලිය ගිහිල්ලා ওই 18 තියෙනවා ගත්ත 20ක් විතර මොන වුණත් ඇදිනේ 18 තියෙනවා ගත්ත 20ක් විතර ඊට පස්සේ සාමාන්‍ය හොඳ ජර්සි තිබ්බ සාමාන්‍ය වෝටර් ප්‍රූෆ් ඒවා 4500යි විතර 4500 වෙනුත් ගත්ත 4ක් විතර ඊට පස්සේ තව හොඳ මේවා තියෙනවා සාමාන්‍ය ඉතල 8000 10000 15000 ලක්ෂයට එනකන් වුණත් තියෙනවා හැබැයි සාමාන්‍ය හොඳ ක්වොලිටි ඒවා නුවරෙලිය ගන්න පුළුවන් නුවරෙලිය තව තියෙන බේල් බසා කියලා එකක් බේල් බසා එකේ තියෙන ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා ලිවයිස් එතකොට කොලොම්බියා ඔක්කොම ওই සීතල රටවල් වල ලඳින ඕන බ්‍රෑන්ඩ් එකක් එතන තියෙනවා ජර්සි ටිකක් ගණන් හැබැයි හවුස් ඔෆ් ෆැෂන් ඒව තරම් ගණන් නැහැ රුපියල් 7000 ඉඳන් උනත් ගන්න පුළුවන් හොඳ ක්වොලිටි ඒව තියෙනවා ඇත්තටම කොළඹ ඉඳන් ගන්නවට වැඩිය රට යන්නේ කෙනෙකුට මොකද ලංකාවේ ඉන්න අන්තිම දවස් ටික හන්ද නූරෙලිය ට්‍රිප් එකක් දාගෙන එහෙමම ගන්න පුළුවන් මේ ජර්සි ටික අපිට ඇත්තටම ගියේ අපි දෙන්නටම හොඳට පැක් වෙන්නම මම හිතන්නේ ජර්සි අපි ගත්තා 1000 වෙන් ගත 20ක් විතර ඊට පස්සේ තව ටිකක් හොඳ ඒවත් ගත තව 6ක් 7ක් විතර ඔය ඔක්කොටම ගියේ අපිට 40000ක් ගියේ නෑ අපිට ඊට පස්සේ ඔය මේ මේ ගත්ත තව මොනවාද මෙහි තියෙනවා තර්මල් කියලා එකක් අඳින්න ඇඟට ඇලිලා වගේ තියෙන ඔය සිල්ක් එකක් වගේ එකකින් හීතල ට්‍රාන්ස්ෆර් වෙන්නේ නෑ ඇඳුමේ ඒ වගේවත් කීපයක් ගත ඒවා ටිකක් ගණන් ඒවා හවුස් ඔෆ් ෆැෂන් වගේ ගන්නවනම් ලොකු ගණන් ඉතින් ඒ වගේවත් ටිකක් ගත්තා එහෙම තමයි අපි ඔය winter clothes shopping නඩේ කරේ නුවරෙලියෙන් ඒක ඇත්තට මාර චීප් ඒ ඒ විදිහට plan කරගන්න පුළුවන් නම් පොඩි ගාණකින් වැඩි ඉවර කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට තිබ්බ ප්‍රශ්නේ කොහෙන්ද ලැගේජ් ගන්න කියලා ලැගේජ් උත් ගණන් හොන්ටටම ගණන් බැලුවෝ මේ PG Martins බැලුවා එක එක ක්වොලිටි තැන් වලින් බැලුවා මාර ගණන් ඊට පස්සේ අපි කරේ ඒ දවස්වල අර shoe fair එකක් තිබ්බා මේ SLECC එකේ shoe fair එකේ එක දවසක දාලා තිබ්බා ඔය ලැගේජස් එතනින් එකක් ගත්තා අපිට ඇත්තටම ඕනේ කිලෝ 23 ලැගේජස් එක්කෙනෙකුට දෙකක් ගෙනියන්න පුළුවන් ලොකු ලැගේජස් කිලෝ 7 හෑන්ඩ් ලැගේජ් එකයි එතකොට අපිට ලොකු ලැගේජ් 4යි හෑන්ඩ් ලැගේජ් 2යි ඕනුනේ අපි ඊට පස්සේ පිටකොටුවේ මල්වත්ත පාරේ තියෙන රුපියල් 9000 ඉඳන් දැක්කහම පේන එකපාරයි යූස් කරන්න පුළුවන් කියලා මල්වත්ත පාරෙන් ගත්තා ඒ ටික
හැබැයි වැඩේ කියන්නේ අපි ෂූෆ් එකකින් ගත්ත ටිකක් හොඳ එකක් ඒක 12000ක් විතර වුණා අර රෝද හතරක් තියෙන එක ඔය මොකක් ගත්තත් එකයි රෝද හතරක් තිබ්බත් එක 8ක් තිබ්බත් එක සමහරවල් රුපියල් 50000 60000 වුණත් අරුන් දාන විදියට නම් කැඩෙනවා එකම දේ කියන්නේ ටිකක් හොඳ ක්වොලිටි එකක් නම් ඕගොල්ලන් පැක් කරනකොට රට යන්න කලින් ඒකේ ෆොටෝ එකක් ගහගන්න බිල් එක තියාගන්න प्लेन के हदसी डैमेज आगोलांट की क्लेम करें पुलवाण की उन्नकमें अलूते इंको ते भी तीरकने बिल्ल के तीयगा एक अरको बैग की अलूते तीन फोटो आगे पेकल तीन फोटो आगे दाणकाली फोटो आगे मैं हदसी बैग के मुखद पीजी मार्टिंग सगे बैग रूपये हेट दिदरना तपरा साल तिब्बत दिंग अपराधे तब गन पुलवा तिब्बत एक अपराध इतकोटे मे यदि तिब्बत और फ्लैट के इंसूरस के लिए कदम टिकट देंगे लक्ष का इतकोटे एक क्लेम करना पड़ो इतनी अब इतने मे पीट कोई नम दाहेगी उन्े अरे शू फैकान दुलस दहाड़े के लिए तिब्ब एक लुकदे दुलस दहाँ मे ओ अना मे सामान्य होगा के लिए तिब्ब अब इतनी कड़े के लिए बल पड़ती मैं एक हम अभी लोग गेनिचन मैं अनीत समहार बैग तीन कोड़ा हई क्वालिटी बैग के बार तीन किलो हतर हकीतर इतकोड़ी वेडन दंग अभी बेलव अभी एंदुंदा बेलव दंग एंदुंगल बारट वेडी बैग के बार सामान्य अभी अड्डम क्वालिटी बैग कि हकीतर बार सामान्य हों क्वालिटी बैग लोकोड़ा बार तीन बार अड्डू बैग तीन अब लंकावे मेराट वाले ना एयरपोर्ट के गोड़ बार अड्डू बैग एवं गाँव एतना ईटी लाभ अभी गाँव हद डोल देसी तुनसी हकी ईटी लाभ लंका पीजी मार्टिंग से गाँव पीजी मार्टिंग से क्वालिटी बैग तीन रुपये हेट दिता हों बैग गुड़ देहे डोल वाले गाँव तक बेलव मेहे इन मिनसुटे ओके अती रुपये कन्वर्ट के बेलवा पीजी मार्टिंग से ईटी लक्षरी एक गाँव पुलवा हों लसन एक गाँव पुलवा हेट दिता ईटी अड़ूट गाँव पुलवा ओहम तम बैग्स गे इट पास वोटिकरगना अभी कुहमार याव अभी आवे अत्र अभी माम मेह कैनडा भी इन्ना माम के गिदर तम हिटी होगा एत्र अपे कैनडा एक्सपीरियंस क्या मेह अभी एत्र वाइफ माई देना बल पड़ता अभी अभी देवनी सती भीतर अभी जॉब सांबे की अब अभी अप्लाई करा अप्लाई करा मांग ये वे अप्लाई कर कवदावत अप्लाई कर लाने एक दवास कंपनी देसी इतना अप्लाई करना एक कि रेस्पॉन्ड का समहार ये वही दान दाने की मेकट होया सूटबल ने मेकट होया सूटबल ने मे अभी नैक्की नैक् सिलेक्टर का मे वेकेंसी के अवेलेबल ने ओखो मेन दें लंका भी मम्म गीय एक् जॉब मम्म दान तनक गीये एक्की नैक् रिकमेंड कर लगी अनी गीय जॉब पहाकट भीतर गीया यम गीय हों मेनेजर पोस्टल इक तनक कौड़ तीन मे दुने मगे क्वालिफिकेशन गी वाइफ उत्तम वाइफ नम तक अवदावत अंदर कनेक्शन गीलने अपे क्वालिफिकेशन अभी जॉब गई थिंक एक हम अब कॉन्फिडेंस अब क्वालिफिकेशन तीन लोक मेक अन्े मम एतना क्लीनिंग जॉब खरी हम इतने यहाँ बेरी का मैंने किसी में क्वालिफिकेशन एक्वे दम 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 तीयन हेमे क्लीनिंग दम कोई सैट वेडम इकने अभी तक हितागन पे मुकदमे वेनेट पास बारी मैं मेहती वर्क बीसी की अभी इन मे ब्रिटिश कोलंबिया वाले ब्रिटिश कोलंबिया वैंकूवर तम अभी इन इतकोट अभी इट पास हेमतन बेलुआ को मे जॉब एजेंसी दीनवादान बेलुआ किसम तनक हम उन्े ఈడ పోస్తే మెహతిన వర్క్ బీసీ కేలక ఏక గవర్నమెంట్ కేం కన్న తనక్ ఎతకొట ఏగోలంట ఎతెంట గిహిల్ల మం కతా కరా మెహమ మం జాబ్ ఎకక్ హోయెనో ఎతకొట ఏగోలం కివ్వే అపి సర్వీస్ ఎక దెన్నే మగెన్ ఎహో ఓయా మోన వీసా కేటగరీ కి దిన్నే కేల మం కివ్వే మం ఓపెన్ వర్క్ పర్మిట్ ఇన్నే ఎతకొట మగెన్ ఎహో మోన వీసా కేటగరీ కేద ఇట వాస్ ఏగోలం కివ్వే ఏగోలం సర్వీస్ ఎక దెన్నే రిఫ్యూజీ అండ్ ఏ సిటిజన్ లడి వితరై కేల ఈడ పసి అబ్బాయి గోలంకి ఓయాడ మెహతీన రిసోర్సెస్ యూస్ కన్న పులం అపే ప్రింట్ అవుట్స్ కన్న ఫ్రీ ఓయాడ సీవీ ప్రింట్ కన్న ఉన్న మెతన ఫ్రీ ఇంతకొడ మెతన జాబ్ పోస్టింగ్ అపే నోటీస్ బోర్డ్ కే దాలా దీనో జాబ్ హోయా గన్న పులం వెబ్సైట్ దాలా దీనో
ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා ඔයාගේ CV එක ඕනනම් අපිට හදන්න හැටි ගයිඩ් කරන්න පුළුවන්. මොකද මට හැමෝම කිව්වා ලංකාවට එන්න කලින් ඔය CV ෆෝමැට් එක හරියන්නේ නැහැ. මෙහෙට හරියන්නේ වෙන ෆෝමැට් එකක්. ඒ විදිහට CV එක හදාගන්න කියලා. හැබැයි මං කිව්වට ඒක ගොඩාක් ගණන් ගත්තේ නැහැ. මොකද ලංකා ඇත්තටමදී අපේ CV ෆෝමැට් කියන්නේ ඉතින් අපි ලංකාවේ හිටපු වැද්දෝ නෙමෙයිනේ ඉතින් මේ අපි සාමාන්‍ය ඉදිරියේ හිටපු මිනිස්සුනේ. ඉතින් අපේ CV ෆෝමැට් එකේම අවුලක් කියන්නේ ඉතින් නැන්නේ මේ සිංහලෙන් නෙමෙයිනේ ඒකත් ඉංග්‍රීසි වලින් තිබ්බේ. අනිත් එක ලස්සනට තිබ්බා. මට ලංකාවේ ජොබ් ඔක්කොම හම්බුනේ ඒ ෆෝමැට් එක දාලා. ඉතින් මම බැලුවා ඉතින් මේ මිනිසුන්ටත් ඉතින් ඒක කියන තරම් අවුලක් වෙන එකක් නැහැ නේ කියලා මං එහෙම ලොකුවට චේන්ජ් කරේ නැහැ. හැබැයි මට එතෙන්ට ගියාට පස්සේ තමයි තේරුනේ මෙහෙ ඔක්කොම වෙන්නේ වෙන විදියකට කියලා. ඒ කියන්නේ මෙහෙ ඔයා හිතන්න ඔයා නිකන් අපි ඇත්තටම ඇවිල්ලා මං එක එක නිකන් මැනේජීරියල් පෝස්ට් වලට ඕවට නෙමෙයි ඇප්ලයි කරේ. ඔක්කොම කැෂියර් ලේබර් ওই වගේ වට දැම්මේ. ඉතින් දැන් කැෂියර් පෝස්ට් එකකට දානවා නම් මගේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ කැෂියර් පෝස්ට් එකක වැඩ කරපු ඒවා. අනිත් ඒවා තිබ්බට ඒවා දාන්නේ නැහැ. ඒවා මෙහෙයට අදාළ නැහැ. ඊට පස්සේ මට මෙහෙ වර්ක් බීසි එකෙන් නම් කිව්වේ 2017න් පස්සේ තියෙන ක්වොලිෆිකේෂන් එකක් දාන්න එපා කියලා. එහෙම පරණ ඒවා මේගොල්ලන් හැම ගණන් ගන්න හැල්ලු. මන් දන්නේ ඒක කොච්චර දුරට ඇත්තද පුරුදු කියලා. අපිට තියෙන මහා ගොඩක් ක්වොලිෆිකේෂන් නැහැ. දැන් ඩිග්‍රී එක තියෙනවා නේ. ඉතින් ඩිග්‍රී පරණ උනා කියලා අලුත් ඩිග්‍රියක් කරන්න බෑනේ ඉතින්. මේ එතකොට තියෙන ඩිග්‍රී එක දාන්න එපා. මේ මම නම් ඒ වගේ වයින් කරේ නැහැ. එතකොට හැබැයි යා කියන කතාව ඇත්ත. ඊට පස්සේ අනිත් එක මෙහෙ අපි දාන්න ඕනේ නම අපේ කලින් CV වල තිබ්බ වයස බර්ත්ඩේ එක ඒව දාන්නේ නැහැ. නැෂනලිටි එක ඕවා මෙහෙ මෙන්ෂන් කරන්නේ නැහැ. එතකොට අපේ ෆොටෝ එකක් කොහෙවත් දාන්නේ නැහැ. CV එක හරිම සිම්පල් වෙන්න ඕනේ. මට ඔක කීප දෙනෙක් කිව්වට මට ඒක තේරුන්නේ නැහැ. ඇයි මේ සිම්පල් වෙන්න ඕනේ කියන්නේ කියලා. ඇත්තටම මෙහෙ CV එක වේකන්සි එකක් දැම්මොත් CV 500,000ක් එනවා. මේගොල්ලන්ට එක්කෙනෙකුටවත් CV මැනුවල් තෝරන්න බෑ. මේ මේ CV වල තියෙන ඒවා. මේගොල්ලන් කරන්නේ ඒක AI software එකකට දාලා තමයි filter කරන්නේ. එතකොට AI software එකෙන් මේගොල්ලන් job එක apply එක, ඒ කියන්නේ job එක post කරනකොට job posting එක දානකොට මෙයා දානවා තියෙන skills, මේකට තියෙන ඕනේ skills මොනවද? මේකට තියෙන ඕනේ qualification මොනවද? experience මොන category එකේව තියෙනවද? ඔය ටික AI software එකකට දීලා තියෙනවා. එතකොට ඔය ටික තියෙන CV ටික විතරයි match වෙලා මේගොල්ලන්ට filter වෙලා එන්නේ. එතකොට ඒ ටිකක් තියෙන ඕනේ order එකක් තියෙනවා. මුලින්ම තියෙන ඕනේ personal information. ඊට පස්සේ තියෙන ඕනේ skills ටික. ඊට පස්සේ තියෙනවනේ එක්ස්පීරියන්ස්, ඊට පස්සේ තියෙනවනේ ක්වොලිෆිකේෂන්. ඔය ඕඩර් එකට තමයි එන්නේ. එතකොට මම ඒක වෙනම වීඩියෝ එකක් කරන්නම් කොහොමද කැනඩියන් විදියට CV එකක් හදන්නේ කියලා. ඔය ටික ඒගොල්ලත් අර AI එකට දාන්නේ ඔය විදියට. එතකොට ඔය පිළිවෙලට කිසිම ඩිසයින් එකක් නැතුව ප්ලේන් සුදු කොලයක සුදු ෂීට් එකක තමයි ඔය CV එක තියෙනවනේ. මොකද අපි එහෙම මෙහෙම බොක්සස් දාලා මේක ලස්සන කරලා පාට කරලා තිබ්බොත් අර AI එකට රීඩ් කරගන්න බැරුව යනවා. අනිත් එක CV එක Word format එකකින් තියෙනවනේ කිව්වා. හැබැයි මේවා apply කරනකොට site වල නම් පෙන්නනවා Word PDF phone එකක් මේවා කරනවා කියලා, රීඩ් කරනවා කියලා. හැබැයි ඒගොල්ලන් කිව්වේ Word format එකෙන් දාන්න කියලා. හා ඉතින් මං කියපු විදියටම හැබැයි කරපු ඒවයින් ඊට පස්සේ දැන් මට මේක ඒ විදියට කියනකම්ම මට ඔය මෙහෙ දාලා තියෙන සයිට් එකක් ප්‍රසිද්ධ සයිට් එකක් Indeed කියලා එකක් තියෙනවා. ඒ වගේ සයිට් කීපයක් තියෙනවා. WorkBC සයිට් එක තියෙනවා. දාපු හැම පෝස්ටින් එකෙම ඊට කලින් CV එක දාපු හැම පෝස්ටින් එකෙම මට ආවේ මාව රිජෙක්ට් වුණා. මේකට සිලෙක්ට් නෑ. ඔයාගේ ක්වොලිෆිකේෂන් මේකට මැච් වෙන්නේ නෑ. You apply for the wrong vacancy. එහෙම එහෙම කියලා නිකන් අමුතු මැසේජස් ටිකක් ආවේ. ফুল ඩිසපොයින්ට් වෙන ඒවා ආවේ. හැබැයි මේක දාපු වෙලාවෙ ඉඳලා මට ආවා නෙක්ස්ට් ඉන්ටර්විව් එකට මේක කෝල් කරනවා. සෙකන්ඩ් ඉන්ටර්විව් අපි සෙකන්ඩ් ස්ටෙප් එකට මේක ෆෝවර්ඩ් කරනවා. එහෙම එහෙම කියලා හැම එකෙම පොසිටිව් ෆීඩ්බැක් එන්න ගත්තා. එතකොට මම කරේ ඇත්තටම මේ එක එක වේකන්සි වලට හරියන්නේ එක එක විදිහේ CV හදාගත්තා. මම එකම තැන වැඩ කරපු ඒවයි එක්ස්පීරියන්ස් ඒ වේකන්සි එකට අදාළ රිලේට් කරලා මං ලිව්වා ඒක වෙනම. අනිත් එක ලියන්නත් ඕනේ පොයින්ට් 3 කින් විතර. ඒක මං ෆුල් CV එක හදන හැටි වෙනම වීඩියෝ එකක් කරලා දාන්න. එතකොට ඔහොම කළා තමයි ඇත්තටම ඇප්ලයි කරේ. ඒ ජොබ් එකක් හම්බුන්නේ නැහැ. මාසෙකමාරක් ඉදර හිටියා. ඊට පස්සේ බැරිම දෙන අයියා මාව අයියා වැඩ කරන තැනට දැම්මා. ඒක සුපර් මාකට් එකක්. මෙහි තියෙන සාමාන්‍ය හොඳ ක්වොලිටි ෆුඩ් තියෙන තැනක්. ඊට පස්සේ එතෙන්ට දැම්මා. මම කොහොමත් කැනඩා එන්න කලින් මට ලංකාවෙත් මම රෙස්ටුරන්ට් එකක් කරා. මං ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට මාර ආසයි. ලංකාවෙත් රෙස්ටුරන්ට් එකක් කරා. එතකොට මම මෙහෙ එන්න කලින් කැනඩියන් සර්ටිෆිකට් එකක් තියෙන කිචන් ඩිප්ලෝමා එකක්, කිචන් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරලා ආවේ. ඒක ඇත්තටම සත පහක වැඩක් නැහැ. හැබැයි මට ඇහුවාම කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙ කවුරුත් සර්ටිෆිකට් එකක්වත් අපේ තියෙන ඩිග්‍රී සර්ටිෆිකට් එකක්වත් මුකුත්ම මෙහෙ බලන්නේ නැහැ. මේගොල්ලන්ට ඕනේ කතා කරන විදිහෙන් වැඩේ පුළුවන්ද කියලා මේගොල්ලන් හිතා ගන්නවා. අපි කතා කරන්නේ කොච්චර කන්ෆිඩන්ස් කියලා බලන්නේ එච්චරයි. කිසිම සර්ටිෆිකට් එකක්වත් බලන්නේ නැහැ. සමහර අය බොරු ක්වොලිෆිකේෂන් දාගන්නවා. සමහර අය බොරු එක්ස්පීරියන්ස් හදලා දානවා.
කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම මෙලෝ දෙයක් බලන්න හැබැයි ජොබ් වේකන්සි එකට ඔයගලන් දානවා නම් ඒජන්සි එකත් රූ ඒව අනිවාර්යයෙන්ම බලනවා මෙහෙට ඇවිල්ලා මෙහෙ තියෙන වේකන්සි එකට ඇප්ලයි කරනවා නම් ඔය මෙලෝ දෙයක් බලන්න ඉතින් අපිට වර්ක් පර්මිට් එකක් තියෙන්න ඕනේ හැබැයි වර්ක් පර්මිට් එක නැත්තම් තමයි ඔතන ප්‍රශ්නේ මොකද ඒක කම්පැනි ස්පොන්සර් කරලා දෙන්න ඕනේ එතකොට ඒකට නම් ඔයාගේ ඔක්කොම බලන ඕපන් වර්ක් පර්මිට් ඉන්න කෙනෙක්ගේ ඔය කියන කිසිම දෙයක් බලන්නේ නැහැ මම ඇත්තටම ලක්ෂයක් විතර වියදම් කරලා කිචන් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරේ මම ඒ ඉන්ස්ටිටියුට් එක ගැන එක පස්සේ විස්තරයක් දාන්නම් මේ ඒක ගැන කියන්න ගොඩක් ඒවා තියෙනවා මේ ඇත්තටම ඉතින් මේ ඒකෙන් කිචන් එකක් කියන එක මොකද්ද කියලා දැනගත්ත එක විතරයි උනේ දැන් මෙහි ඇවිල්ලා එහෙම වැඩක් කරන්නවත් එක්ස්පීරියන්ස් එකක්වත් එහෙමනම් කිසිම වැඩක් නැහැ මොකද මෙහි වෙන්නේ ඔක්කොම වෙනම විදියකට මෙහෙට අදාළව ලංකාවේ ඉඳලා කරලා ඇත්තනම් සත පහක වැඩක් නැහැ ඉතින් මේ මම ඒ එක්ස්පීරියන්ස් එක වෙනම ෂෙයා කරගන්න මේ ඉතින් කොහොම කළා කොහොම හරි අයියා තමයි මාව රෙකමන්ඩ් කරලා ජොබ් එකකට දාලා දුන්නේ මෙහි මට ඒකෙන් කියන්න ඕනේ මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරන්න මුලින්ම තියෙන ඕන රෙෆරන්ස් ඒ කියන්නේ ඔයා දන්නයි ඉන්න ඕනේ ඒ කියන්නේ පළවෙනි ජොබ් එක තමයි මේක කරගන්න අමාරු. අපි දැන් හිතන්නේ ලංකාවේ තමයි අඳුරන මාර්ගෙන් දාලා දෙන්නේ. අතරම ලංකාවේ මෙච්චරම නැහැ. මේ ලංකාව හොඳයි. මේ ඉතින් රෙෆරන්ස් තමයි තියෙනවා. සමහර අය රෙෆරන්ස් හදාගන්න වොලන්ටියර් වැඩ කරනවා මෙහි ඇවිල්ලා මාසයක් දෙකක්. ඒ කියන්නේ මෙහි තියෙනවා එක එක තැන් ඔය මේ එල්ඩර්ස් හෝම් මෙහෙම තියෙනවා. ඒවයි ගිහිල්ලා වොලන්ටියර් කරන්න පුළුවන්. නිකන් වැඩ කරන්න පුළුවන්. සමහර තැන්වල ඒගොල්ලන් කීයක් හරි දෙනවා ඉතින්. එහෙම සමහර අය ඇවිල්ලා වැඩ කරනවා. මොකද රෙෆරන්ස් හදාගන්න එකක් රෙෆරන්ස් කියන්නේ රෙෆරන්ස් කියන જાති දෙකක් තියෙනවා එකක් රෙෆරන්ස් කියන්නේ අපි යාගේ කන්ටැක්ට් නම්බරේ දෙන ඔය ලංකාවේ අපි දානේ රෙෆරීස් කියලා මේ CV එක යන්නේ ඒ වගේ මෙයාට කතා කරලා අහනවා අපි කොහොමද කියලා අනිත් රෙෆරන්ස් කියන්නේ අපිට එක එක තැන්වලදී මිනිස්සු හම්බ වෙනවා එතකොට ඒ මිනිස්සු අපි අඳුරගෙන ඒ මිනිස්සු වැඩ කරන තැනකට අපිව රෙකමන්ඩ් කරලා දාලා දෙනවා ඔය දෙක තමයි රෙෆරන්ස් જાති දෙක ඉතින් දැන් කන්ටැක්ට්ස් හදාගන්න ඔය ඔක්කොම එක ගොඩක් අය මේ ගොඩක් ඔය ඉන්දියන් අය එහෙම ඇවිල්ලා ඉන්දියන් අය නෙමෙයි ලංකාවේ ඇත්ත ඇවිල්ලා ගොඩක් වොලන්ටියර් කරනවා එක එක ඒවා කරනවා ඉතින් කොහොම හරි මට එහෙම සපෝට් එකක් හම්බෙච්ච හන්දා ජොබ් එකකට හොයාගත්තා දැන් තාම වයිෆ්ට ජොබ් එකක් නැහැ අපි හොයනවා යාටත් එයාට පාර්ට් ටයිම් විතරක් කරන්න පුළුවන් හන්දා ඉතින් හැම එකටම දාන්න බෑ සතියට පැය 20යි වැඩ කරන්න පුළුවන් එතකොට එහෙම අපි එහෙම තමයි අපි දැන් මේක මැනේජ් කරගන්නේ මේ ඉතින් අනිත් එක කියන්න ඕනේ දැන් අපි ඇත්තටම කැනඩාවේ එනකොට හිතන් හිටියේ මෙහෙ මාර රටක් ඉතින් ලංකාවට වැඩිය සෑහෙන හොඳට ඉන්න පුළුවන් ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා ඔයා ලංකාවේ කොහොමද හිටියේ කියන එක මතයි ඔයාට තියෙන රෙස්පොන්සිබිලිටීස් මතයි දැන් අපි දෙන්න ඇමරිකල්ල අපිට එහෙම ලොකු රෙස්පොන්සිබිලිටි එකක් නැහැ ඉතින් අපිට ඇත්තටම ඒ කියන්නේ මේක කියන තරම් වාව් එකක් නැහැ මේකේ ඉතින් මේ ඇත්තරම එහෙන කට්ටක් කන්න තියෙන අපිත් හිතුවේ නැහැ මේ මෙහෙම කට්ටක් තියෙනවා කියලා මිනිස්සු කිව්වේ කට්ටක් කන්න තියෙනවා කිව්වට ඕන කට්ටක් කනවා කියලා හිතන් ආවට එහෙම කට්ටක් දී කියලා හිතුවේ නැහැ ඇත්තනම ජොබ් එක ගිහිල්ලා මම වැඩට ගිහිල්ලා පළවෙනි දවසේ මට නිකන් උණ හැදෙන්න වගේ ඒ කියන්නේ මම හිටියේ කස්ටමර් සර්විස් එකේ එතකොට පැය 8ක් වැඩ කරන්න තියෙනවා පැය 8ම හිටගෙන කිසිම කතාවක් නැහැ අයි පැය 8ම හිටගෙන ඔෆිස් එකේ වාඩිලා මේ ලංකාවේ ආතල් එකේ ඉඳලා මෙහෙ ඇවිල්ලා පැය 8ම හිටගෙන ඉතින් කකුල් දෙක ගෙදර යනකොට නෑ වගේ නික ගෙදර ගිහිල්ලා තාම දැන් දවස් හතරක් විතර දැන් වැඩට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තාම කකුල් වල තෙල් ගානවා බාම් ගානවා එක එක ඒවා කරනවා ඉතින් අර ඕක අවුලක් නැති එක්කෙනෙකුට අවුලක් නැහැ ඇත්තටම සමහර අයට ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන ඇත්තටම ඉතින් ඒගොල්ලන්ගේ තියෙන රෙස්පොන්සිබිලිටීස් එක්ක ඒගොල්ලන්ට කරන්න තියෙන දේවල් එක්ක ළමයින්ට උගන්වන්න තියෙනවා ඉතින් ඒවා මතක් වෙද්දි ඒ කට්ට ගානක් නැහැ ඇත්තටම දැන් ඒක ඇත්තටම තමන් කොහොමද හිටියේ කොහෙද හිටියේ මොනවද තියෙන රෙස්පොන්සිබිලිටිස් එක තමයි ඔය කට්ට ඩිපෙන්ඩ් වෙන්නේ මේක ඇත්තටම කට්ටක් කිව්වට මහා ලොකු කට්ටක්වත් නෙමෙයි මීට වැඩිය කට්ටක් කරලා තව සල්ලි හම්බ කරන්න පුළුවන් හැබැයි සමහර මිනිස්සු එහෙම කරනවා නිදාගන්නවත් නැතුව කට්ටක් කරලා හම්බ කරනවා හැබැයි බලන්න ඕනේ හැමතිස්සෙම කට්ට කනකොට කට්ට කනවා වගේ නෙමෙයි අවුරුදු 45 50 වෙනකොට නිකන් ඩිසේබල් වගේ ලෙවල් එකේ මිනිසෙක් වෙනවනම් එහෙම කට්ටක් කරලා වැඩක් නැහැ ඉතින් ඒ කියන්නේ මෙහි ගොඩාක් අය ඉන්නවා කොන්ද පණ නැති මිනිස්සු ඔහොම වීල් චෙයාර් වල යන අය සෑහෙන්න ඉන්නවා ඉතින් දැන් ඒ වගේ ලෙවල් එකට වැටෙන්න ඕනේ නැහැ එහෙම කට්ටක් කාලා මොකද අපි හොඳට ඉඳලා ඉන්නේ බෑ මොන කට්ටක් ගන්න හරි මොකද ඒක මේ වයසේදී තේරෙන්නේ නැහැ ටිකක් කල්යද්දි තමයි මේ දැන් කරන ඒවා ඉෆෙක්ට් එක එන්නේ ඉතින් එහෙම වෙන ගොඩක් අය ඉන්නවා
ඉතින් මම මේ නරක දේවල් නෙමෙයි කියන්නේ අතරම හොඳ නරක දෙකම තියෙනවා අතරම ගොඩක් හොඳ තියෙනවා දැන් ළමයෙක් එක්ක වගේ එනවනම් ළමයින්ට මෙහෙ এডুকেෂන් ෆ්‍රී ස්ටුඩන්ට් වීසාවත් ෆ්‍රී ස්කෝල් එකකට දාගන්න පුළුවන් එතකොට දැන් ඕගලන්ට ලංකාවේ නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යවලා උගන්වනවා වගේ ඉතින් මෙහෙ ස්කෝල් එකකට යවුවා කියන්නේ ඉතින් ස්ටුඩන්ට් වීසාවත් තමයි අතරම ඔය කට්ට ගන්න තියෙන්නේ මොකද ඒකත් කෝස් වී එක ලංකාවෙන් ගෙවලා එන්න පුළුවන් නම් අවුලක් නැහැ ලක්ෂ 80 90 ද ඒ ගන්න ලංකාවෙන් ගෙවලා එන්න පුළුවන් නම් අවුලක් නැහැ හැබැයි ඒ ගන්න මෙහෙදී ගෙවන්න තියෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ හොඳ කට්ටක් ගන්න වෙන අවුරුද්දකට අපි ඇත්තටම ආවේ ෆස්ට් සෙමෙස්ටර් එක විතරක් ගෙවලා එතකොට ඉතුරු ටික ලංකාවෙන් ගේන්න පුළුවන් හැබැයි මට හිතුණා එහෙම තේරුමක් නැහැ කියලා එච්චර නිකන් ඒ කියන්නේ එච්චර ලංකාවේ තියෙන ඔක්කොම වියදම් කරගෙන මෙහෙට අවිල්ල වැඩක් නැහැ කියලා ඒක හන්ද අපි ෆුල් ට්‍රයි කරනවා මෙහෙම අර්න් කරලා මෙහෙම වියදම් කරන්න ඔහොම තමයි ඉතින් ඕකේ කතාව ඊට පස්සේ මෙහෙ තව ගොඩක් විස්තර තියෙනවා ඉතින් මෙහෙ ඇවිල්ලා බස් පාස් එක ගන්න කොහොමද එතකොට මෙහෙ ඇවිල්ලා ඇත්තනම අපිට වාහන ඇත්තනම ලොකු ගාණක් නෙමෙයි වාහනය ඩොලර් 1000ක 1500 වගේ ඉඳන් ගන්න පුළුවන් සාමාන්‍ය ඩොලර් 2500 3000කට වගේ නම් සාමාන්‍යයෙන් හොඳ වාහනයක් ගන්න පුළුවන් ලංකාවේ තියෙන රැව් 4 වගේ එකක් පරණ රැව් 4 එකක් එහෙම ඩොලර් 4500කට වගේ ගන්න පුළුවන් අනිත් එක ලයිසන් එක ගැන කියන්න ඕනේ ලංකාවේ තියෙන ඔය AA කියලා මොකක් හරි එකක් ඒකෙන් දෙනවා ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් කියන එක. සත පහක වැඩක් නැහැ. 11000 ද කොහෙද දීලා ගන්නවා. කැනඩාවේ ඒකෙන් ඩ්‍රයිව් කරන්න බෑ. ඔයාගේ ලංකාවේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් එකෙන් ආපු දවස් ඉඳලා මාස 3ක් යනකම් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුළුවන්. වැඩිපුර ගෙවලා ඔය ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක අරන් එන්න එපා. කිසිම වැඩක් නැහැ. මෙහෙ එක මේ මොකද්ද කියලා දන්නෙත් නැහැ ඒක. කවුරුත් දන්නේ නැහැ. මෙහෙ පොලිසිය දන්නෙත් නැහැ. මෙහෙ ගවර්න්මන්ට් තැනක් දන්නෙත් නැහැ. අපි මෙහෙ ලයිසන් ගන්න තැනින් ඇහුවා මොකද්ද ඒකෙන් පුළුවන්ද කියලා. උන් එහෙම එකක් දැකලත් නැහැ. ඒකේ ගහලා තිනවා වැලිඩ් කන්ට්‍රීස් කැනඩා කියලා. උන්ට බලලා උන්ට ඒක හිතා ගන්න බෑ. උන්ගේ කැනඩාවේ නම කොහොමද දැම්මේ කියලා ඒක. ඉතින් මේ ඒ වගේ සිටුේෂන් එකක් තමයි මේ ලංකාවෙන් ඉෂුව කරන මේ මොනවාද ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එකට තියෙන කැනඩාවේ. එතකොට ඒකට නම් වියදම් කරන්න එපා කීයක්වත් සත පහක වැඩක් නැහැ. ඊට පස්සේ මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි හැබැයි සමහර විට මම ඔක්කොම ටික මේක එක්ස්ප්ලেইন කරන්නම් පුළුවන් ඔක්කොම ඒවා ඊට පස්සේ ඔයගොල්ලන් මෙහෙ ඇවිල්ලා මුලින්ම කරන්න ඕනේ මම ඇත්තටම අනිත් ප්‍රොවින්ස් ගැන දන්නේ නැහැ මෙහෙ ප්‍රොවින්ස් ගැන ප්‍රොවින්ස් එකට ගොඩාක් වෙනස් වෙනවා හැමදේම එතකොට අපි ඉන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා වැන්කුවර් වල බ්‍රිටිෂ් කොලොම්බියා ඇතුලේ ඔක්කොම මේ විදිහම තමයි එතකොට අපි මුලින්ම කරේ ආපු දවසේම අපි ලෑන්ඩ් කරේ ටිකක් උදේ 10ට විතර එතකොට අපිට එදා ටයිම් තිබ්බා මාර මහන්සි හැබැයි අපි ආවේ ට්‍රාන්සිට් එක ජපාන් ත්‍රූ ලංකාව ඉඳන් ගියේ ජපාන් වලට පැය 8යි ජපාන් වල ඊට පස්සේ ජපාන් වල තව පැය 8ක් හිටියා වේටින් ටයිම් එකක් තිබ්බා ඊළඟ ෆ්ලයිට් එකට ඊට පස්සේ ඊළඟ එක ආවේ ජපාන් ඉඳන් කැනඩා වලට ජපාන් එයාපෝට් එක කියන්න ඒ කියන්නේ සතුටුයි මාරම ලස්සනයි මාරම පිළිවෙලයි වැඩ ඒ කියන්නේ එච්චර නීට් කියලා මම අපි අහලා තිබ්බට හිතුවේ නෑ මාරම නීට් ඒගොල්ලෝගේ සර්විස් එක නියමයි ඒ කියන්නේ කතා කරන්නේ කිසිම අඩුවඩුවක් නැහැ පුටුවක නිදාගෙන හරි ඉන්න පුළුවන් මසාජ් චෙයාර්ස් තියෙන එයාපෝට් එකේ පොඩි ගාණක් දාන්න තියෙන යෙන් 10ක්ද කොහෙද යෙන්යක් කියන්නේ රුපියල් යෙන් 100ක් වගේ මට මතක මේ කොහොම හරි යෙන්යක් කියන්නේ රුපියල් 2යි ගාණක් වගේනේ එතකොට හැමදේම තියෙනවා කන්න බොන්න ඔක්කොම තියෙනවා අපි ඒවනම් ගොඩක් ඒවා අරන් ගියේ හැබැයි ආසාවෙන් නිකන් එකක් ට්‍රයි කරලා බැලුවා එතකොට ජපන් එයාපෝට් එකේ පැය 8ක් හිටියා චුට්ටක් කරලා නිදාගත්තා හැබැයි එයාපෝට් එකෙන් බල්ල ඉවරනකොට ඉතින් වෙලා ඉවරුණා අපි හිතුවා එයාපෝට් එකෙන් ඒ වෙනම රූම්ස් ගන්නත් තියෙනවා නිදා ගන්න ඕන නම් ෂවර් එකක් ගන්න ඕන නම් ඉතින් අපි හිතුවේ එහෙම එකක් ඕන වෙයි කියලා හැබැයි ඕනුන්නේ නැහැ එයාපෝට් එක වටේ ඇවිදලා ඉන්නකොට පැය 8 ගියා දැනුනේවත් නැහැ මොකද ඩියුටි ෆ්‍රී ෂොප්ස් තියෙනවා බලන්න එක එක ඒවා තියෙනවා ඉතින් උතන නිදාගෙන ඉඳලා වැඩක් නැහැ නේතරම් ඊට පස්සේ එහෙම මේ ටිකක් ඉවරලා එතකොට ෆ්ලයිට් එක ඉතින් ඊළඟ එක ඇවිල්ලා තිබ්බා ඒකේ ආවා කැනඩා වලට මෙහෙ ආපු ගමන් අපිට ගොඩක් ටයිම් තිබ්බා හන්ද අපි මාමලා ගෙදරට ගිහිල්ලා බඩු ටික දාලා කාලා එහෙම එතන ළඟම තියෙනවා තැනක් කැනඩා සර්විස් සෙන්ටර් මුලින්ම යන්න ඕනේ කැනඩා සර්විස් සෙන්ටර් එකට කැනඩා සර්විස් සෙන්ටර් එකට ගියාම ආයිට කලින් කියන්න ඕනේ එයාපෝට් එකේ අපි එනකොට ඒකේ කස්ටම් එකෙන් අපිව නවත්ත ගන්නවා නවත්තගෙන ඒගොල්ලන් කියනවා අපේ ආපු පර්පස් එක කියලා එහෙම නිකම් ඇතුළට එන්න බෑ අපේ පාස්පෝර්ට් ඔක්කොම වෙරිෆයි කරලා එතනින් තමයි ස්ටුඩන්ට් පර්මිට් එකයි වර්ක් පර්මිට් එකයි ඉෂුව කරන්නේ
එතකොට ඒගොල්ලන් අපේ ඩීටේල්ස් වෙරිෆයි කරගෙන සමහර අය හිතනවා අපි කොච්චර සල්ලි ගේනවද ඔබ බලනවා කියලා. අපිත් ඇත්තටම හිතුවේ එහෙමයි. මේ සමහර අය කිව්වා මේ ඉන්න ගෙවල් නැති හන්දා මේ ගෙවල් ගොඩක් අඩුයි. අනේ අඩුයි නෙමෙයි ගණන්. ඒක හන්දා සමහර අය ඇවිල්ලා ගෙවල් නැතුව ඉන්නවා. ඒක හන්දා ඉන්න ගෙදර අපි බුක් කරා කියලා ඒ ටෙනන්ට්ගෙන් අපි ලෙටර් එකක් ගන්න ඕනේ. හැමෙම එකේ කියව කිව්වා අපි කොච්චර සල්ලි ගේනවද කියලා බලනවා. මේ ජීවත් වෙන්න ඇති තරම් සල්ලි ගේනවද කියලා බලනවා. එහෙම නැත්නම් යන්න දෙන්නේ නැහැ. එක එක කතා කිව්වා. හැබැයි ඒ මොකුත් බැලුවේ නැහැ. මේ පාස්පෝර්ට් එක බැලුවා. පාස්පෝර්ට් එක බලලා මේ බර්ත්ඩේ එක කියන්න කිව්වා. බර්ත්ඩේ එක කියන්නේ කියලා බර්ත්ඩේ එක කිව්වහම මේ ඒක හරියි කිව්වා. ඊට පස්සේ නම ස්පෙල් කරාම ඒක හරියද කියලා අහන්න කිව්වා. එච්චරයි. ඊට පස්සේ කොහොම හරි ওই වැඩේට ගියා පැය භාගයක් ඉතර. ඊට පස්සේ වයිෆ්ගේ ස්ටුඩන්ට් පර්මිට් එකයි මගේ වර්ක් පර්මිට් එකයි එතනින් ඉෂුව කරා. ඊට පස්සේ අපි ඒ දෙක අරන් තමයි ගියේ එතනින්. ඊට පස්සේ එහෙමම අපි ගියා ඔය ගෙදර ගිහිල්ලා. ඊට පස්සේ එහෙමම ගියා ඔය කැනඩා සර්විස් සෙන්ටර් කියනකට. සර්විස් සෙන්ටර් එකෙන් ඇත්තටම අපිට ගන්න තියෙන්නේ මෙහෙ වැඩ කරන්න හරි මොනව හරි කරන්න මෙහි තියෙන සෝෂල් ඉන්ෂුරන්ස් නම්බර් කියලා සින් නම්බර් කියලා. ඔය සින් නම්බර් එක ගන්න ඕනේ. ඒක ඇත්තට ලොකු ප්‍රොසෙස් එකක් නෙමෙයි. ඔය පාස්පෝර්ට් එකයි වර්ක් පර්මිට් එකයි අරන් ගියහම සින් නම්බර් එක ගන්න පුළුවන්. සමහර අය ඕකටත් හරි බයයි මේ සින් නම්බර් එක ගන්න ඕනේ අරගෙන මේක කියලා. ඒක මහලුකු දෙයක් නෙමෙයි. ඒක හැබැයි කන්ෆිඩෙන්ෂල් නම්බර් එකක්. ඒක දෙන්න ඕනේ ඔයාගේ බෑන්ක් එකකට හරි එම්ප්ලොයි කෙනෙක්ට හරි විතරයි. ඒත් ෂුවර්ම තැනකට. එහෙම නැතුව ඒක දෙන්න එපා කියලා තියෙන්නේ. මන් දන්නේ ඇයි කියලා. මං හිතන්නේ ඒකෙන් පුළුවන් ඔයාගේ නමට එන්න, ඔයාගේ ක්‍රෙඩිට් වලට වැටෙන්න, ලෝන් එකකට එහෙම ඇප්ලයි කරොත් ඒක ඔයාගේ account එකට තමයි වැටෙන්නේ. ඒ වගේ මොන හරි දෙයක් කරයි කියලා තමයි දෙන්න එපා කියන්නේ. නැත්නම් ඒකේ වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ එකම දෙයකින් කරන්න පුළුවන් අරක දෙය තමයි ඔයාගේ ඒ account එකට වැටෙන්න කාට හරි පුළුවන් AC number එක දාලා ලෝන් එකක් ඇප්ලයි කරන්න. එච්චරයි. ඒ මං හිතන්නේ ඒකත් වැලිඩ් තැනකින් දෙයි කියලා. මොකද ඒ සින් නම්බර් එක ගහුවම ඒගොල්ලන්ටත් එනවා ඩීටේල්ස් මේ ඇප්ලයි කරපු එක්කෙනාගේ නෙමෙයි කියලා. ඉතින් හිතා ගන්න පුළුවන්. මං දන්නේ නැහැ දෙන්න එපා කියලා කියන කොහොම හරි. ඊට පස්සේ අපි ඒක ගත්තා. ඊට පස්සේ මෙහි තියෙනවා ICBC කියලා එකක්. එතනින් තමයි ඩ්‍රයිවිං ලයිසන් මෙහි ID කාඩ් ඔක්කොම ඉෂුව කරන්නේ. හැම ICBC එකෙම කරන්නේ නැහැ. හැම ඉෂුව කරන ඒවා ටිකක් තියෙනවා. එතකොට අපි ගියා ICBC එකට. එතනින් ගන්න තියෙනවා BCID කියලා එකක්. ඒ කියන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා වල ID එක. එතෙන්ට ගිහිල්ලා ඇප්ලයි කරලා එකට ඩොලර් එකකට 35ක් ගත්තා. බ්‍රිටිෂ් කොලොම්බියා ID එකත් හදාගත්තා. ඒක එවලෙම එන්නේ නැහැ. ඒක අපි ඉන්න තැන ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. ඒකට නම් අපිට ඉන්න තැනක් තියෙනවනේ. තැනක් යන රෙන්ට් එකට හරි මොකක් හරි අපි ඉන්න තැනක ඇඩ්‍රස් එකක් අපිට තියෙන්න ඕනේ. ඒ ඇඩ්‍රස් එකට තමයි ඒක පෝස්ට් කරලා ඉවන්නේ. අනිත් එක ඒ ඇඩ්‍රස් එක බ්‍රිටිෂ් කොලොම්බියා වල එකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට BCID එක ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන් දන්න කෙනෙක් ඉන්නවා නම් ඉන්න තැන පර්මනන්ට් නැත්නම් ඉතින් දන්න කෙනෙක්ගේ එකක් දාලා දන්න පුළුවන්. නැත්නම් රෙන්ට් එකට තැනක් කොහොම හරි අරගෙන ගන්නවනේ. ඉතින් මෙහෙ එනවනේ. එතකොට එතන ඇඩ්‍රස් එක දාලා ගන්න පුළුවන්. එතන ලොකු දෙයක් இல்லන්නේ. වර්ක් පර්මිට් එක හරි ස්ටුඩන්ට් පර්මිට් එක හරි පාස්පෝර්ට් එකයි මේ ඒගොල්ලන් පාස්පෝර්ට් ඩීටේල්ස් වෙරිෆයි කරලා බලනවා. බලලා අපි ෆොටෝ එකක් ගන්නවා එතන. ෆොටෝ එකක් අරගෙන ෆින්ගර් ප්‍රින්ට් එක ගන්නවා. අරගෙන BCID එක ඉෂුව කරනවා. එවල දෙන්නේ නැහැ. ඒක එවන්නේ අර අපි කියන ඇඩ්‍රස් එකට. ඒකට එවනවා. ඊට පස්සේ එතනම තියෙනවා හෙල්ත් කාඩ් එකක් ගන්න පුළුවන්. හෙල්ත් කාඩ් එක ඔන්ලයින් ගන්න තියෙන. ඒගොල්ලන් ඒකට ෆෝම් එකක්, ඒ කියන්නේ එවල පොඩි චිට් එකක ලියලා දෙනවා එකෙක් කරන්න ඕන ටික. ඒ නම්බර එකට කෝල් කරාම ඒගොල්ලන් ඒ විස්තර කියලා හෙල්ත් කාඩ් එකට ඇප්ලයි කර ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට ඇවිල්ලා කරන්න වැඩක් නැති හන්ද මෙහෙ ලයිබ්‍රරි තියෙනවා. අපි ගිහලා ලයිබ්‍රරි membership එකත් ගත්තා. ලයිබ්‍රරි membership එක ෆ්‍රී. ඔයගොල්ලන්ට එකපාරකට මුල් මාස 3 පොත් 8ක් ගන්න පුළුවන්. ඊට පස්සේ පොත් unlimited ගන්න පුළුවන්. ඩිලේ වුණොත් විතරයි ඒකට payment එකක් කරන්න තියෙන්නේ. නැත්තම් BCID එක තියෙනවා නම් library membership එක free. එතකොට library membership එකත් ගත්තා. කීප දවසක් library එකටත් ගියා. library ලංකාවේ වගේ නෙමෙයි හොඳ facilities තියෙනවා. computers දාලා තියෙනවා. ඇත්ති තරම් ඒ කියන්නේ internet තියෙනවා. work කරන්න මේ අපිට මොන හරි study කරනවා නම් study areas තියෙනවා. meetings ගන්න ඕන නම් එහෙම තියෙනවා. හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ලොකු ලයිබ්‍රරි තියෙනවා. අපි දැන් යන්නේ අපේ ළඟ පොඩි එකක් තියෙනවා ඒකට. ඊට පස්සේ ඔය වැඩ ටික කරගත්තා. ඊට පස්සේ ජොබ් එක කරපේක තමයි කිව්වේ. ජොබ් එක ගැන මම විස්තර ටික පස්සේ කියන්න. එතකොට ඕගොල්ලන්ටත් කැනඩාව එන්න ඉන්න ආස එක්කෙනෙක් ඉන්නවා නම් අපිට දාන්න ඕගොල්ලන්ගේ අහන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් දාන්න. එතකොට තව මේක කියන්න ගොඩක් විස්තර තියෙනවා. එක වීඩියෝ එකකින් එහෙම කියන්න අමාරුයි. ඕගොල්ලන්ට තියෙනවා නම් අහන්න ප්‍රශ්න කමෙන්ට් කරන්න. එතකොට අපි ඒවට දාන්න. අපි ඒවට වීඩියෝස් කරලා දාන්න. එතකොට අපි channel එකත් subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට අපිට ඒ කියන්නේ කැනඩාවේ ඉන්න ආසෙක් කෙනෙකුට, ඇත්තම කැනඩාවේ එන්න ඉන්න ආසෙක් කෙනෙකුට වැදගත් වෙන ගොඩක් information අපි share කරගන්නවා. ඒ කියන්නේ අපිත් අලුත්, අපිත් හැමදේම
හොයාගෙන තමයි කරන්නේ. එතකොට අපි අපිට වෙලාවට අපි දන්න අය ගොඩක් ඉන්නවා මෙහෙ. ඒක හන්ද අපිට ලේසියෙන් ඒ ඕන ටික හොයා ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. මේකට කමෙන්ට් කරන්න මොන හරි දැනගන්න දේවල් තියෙනවනම් ගොඩාක් හොඳ දේවල් තියෙනවා ෂෙයා කරගන්න. ඉස්සරහට අපි ඒව ෂෙයා කරගන්නම්. ඉතින් කැනඩාවෙ ඉන්න ගේන්න ආසෙ කෙනෙක් ආසයි ඉන්නවනම් අපි channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.